සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා ටෙක්කස් ගීක් වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. මම පහල description එකේ ඔයාලට අපේ Telegram group එකේ link එක දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා join වෙලා ඔයාලට පුළුවන් මොනවාරි ප්‍රශ්න වගේ දේවල් තියෙනවා නම් ඒකෙන් message එකක් දාලා අහන්න. ඒ වගේම මම පහල description එකේ මගේ අනිත් channel එකේ link එක දාලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Techs Geek Academy කියලා search කරගෙන ඒකේ තියෙන videos උත් බලන්න. අපි එහෙනම් ඉක්මනටම video එකට ගිහිල්ලා බලමු කොහොමද gaming logo එකක් Free Fire PUBG මෙන්න මේ වගේ ඕනෙම gaming logo එකක් app එකක්වත් නැතුව ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඔයා මේකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට Google Chrome app එක open කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ Google Chrome app එක open කරගන්නවා. ඒ විදිහට open කරගත්තට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් එනවා මෙන්න මේ වගේ search bar එකක්. ඔයාලා මේ search bar එක touch කරගෙන මම මේ කියන විදිහට search කරගන්න. මෙන්න මේ විදිහට play seat කියලා. ඔයාට බලා ගන්න පුළුවන් මේ එහා පැත්තේ උත් වැටෙනවා play seat කියලා ඔයාලා මොකද search කරගන්න ඕනි කියලා. එහෙම search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ සයිට් එකක් එයි. මෙන්න මේ සයිට් එක උඩ මෙහෙම එකපාරක් ටච් කරගන්න. මෙන්න මේක. ඒ විදිහට ටච් කරගත්තට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාව මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනට ආවට පස්සේ මෙතන තියෙනවා මේ වගේ සර්ච් කරන්න අයිකන් එකක් මෙන්න මෙතන බාර් එකක්. අන්නේ බාර් එක උඩ මෙහෙම එකපාරක් දෙන්න. ඒ බාර් එක උඩත් ඔයාලා එහෙම දුන්නට පස්සේ දැන් කරන්න ඕනේ මෙතන මෙන්න මේ විදිහට gaming logo කියලා සර්ච් කරගන්න. මෙන්න මේ විදිහට මවඩ බලා ගන්න පුළුවන් මේ එහා පැත්තිනුත් වැටෙනවා ඒ විදිහට ඔයාලා සර්ච් කරගන්න ඒ විදිහට සර්ච් කරගත්තට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ විදිහට ගොඩක් මෙන්න ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මෙහෙම ඇවිත් තියෙනවා ගොඩක් ලෝගෝස් මෙතන තියෙනවා ඔයාට පුළුවන් මේ කැමති ලෝගෝ එකක් ඔයාගේ ලෝගෝ එකක් විදිහට ඔයාලට කැමති පාටක් දාලා ටෙක්ස්ට් එකක් දාලා මේ විදිහට කැමති විදිහකට හදාගන්න මම දැන් ඔයාලට කියලා දෙන්නම් එක ලෝගෝ එකක් ඕපන් කරලා කොහොමද ඒක කස්ටමයිස් කරගන්නේ කියලා ඔයා මේ විදිහට මේ එක ලෝගෝ එකක් උඩ ටච් කරගන්න මෙන්න මේ විදිහට ඒ විදිහට ඔයාලා මෙතනින් කැමති ලෝගෝ එකක් තෝරගෙන මෙන්න මෙහෙම ටච් කරගත්තට පස්සේ මේ වගේ තැනක් ඕපන් වෙයි මෙතන තියෙනවා edit this template කියලා මෙන්න මේ වගේ එකක් අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න මෙන්න මේක ඒ විදිහට ඔයාලා ඒක ටච් කරගෙන ආවට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා මෙතනට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ text කියන එක යටතේ මෙන්න මේ විදිහට shadow කියලා එකක් ඔයාලා මේක උඩ එකපාරක් මෙහෙම දෙන්න මෙන්න මේක ඒ විදිහට ඔයාලා එක දුන්නට පස්සේ දැන් ඔයාගේ gaming logo එකට එන්න ඕනි text එක මෙතන touch කරගන්න ඒ කියන්නේ අතන අර තිබුණ shadow කියන එක වෙනුවට එන්න ඕනි එක මම මෙතන එකක් type කරගන්නවා එහෙම type කරගත්තට පස්සේ වට බලා ගන්න පුළුවන් මෙතන මෙයාගේ done කියලා එකක් තියෙනවා මෙන්න මේ done කියන එක දෙන්න ඒ ඩන් කියන එක දුන්නාට පස්සේ දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන ලෝඩ් වෙනවා පෙන්නනවා මේක ලෝඩ් වුණාට පස්සේ එතනේ මං සංජු කියලා ටයිප් කරපු එක මෙතනට වැටිලා තියෙනවා ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ ටීම් කියන එකත් ඒ වගේම වෙනස් කරගන්න ඒකටත් ඔයාලා කරන්න ඕනේ ඒක උඩ ටච් කරගෙන ඔයාට කැමති නමක් ඒකට දෙන එක ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙයාගේ සුදු පාටින් කොටුවක් වගේ එකක් අන්නේ කොටු උඩ එකපාරක් මෙහෙම දෙන්න ඒ කොටු උඩ දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේ ටෙක්ස්ට් එකේ පාට මෙන්න මෙතනින් කැමති පාටකට වෙනස් කරගන්න මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කැමති ඕනිම පාටක් දෙන්න පුළුවන් මම මෙතනට මේ සුදු පාටම දීලා තියෙනවා මෙන්න මේ විදිහට ඒ විදිහට ඔයාලා මේ විදිහට සුදු පාට දුන්නට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ කතර ලකුණ උඩ එකපාරක් ටච් කරගන්න ඒක උඩ දුන්නට පස්සේ ඔයාට කැමති පාට එතනේ සංජු කියන ටෙක්ස්ට් එකට වැටිලා තියෙනවා ඒ වගේම තමයි මෙතන තියෙනවා මෙන්න මෙයාගේ රතු පාටින් එකක් මං ඒක උඩත් එකපාරක් මෙහෙම ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන මේ යට තියෙන ටීම් එකේ පාට මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාට කැමති පාටක් මෙතනට දෙන්න පුළුවන්. මම මෙතනින් දැනට කහ පාට වගේ පාටක් සිලෙක්ට් කරගන්නවා. ඒ විදිහට දුන්නට පස්සේ ආයෙත් ඔයාලා මෙන්න මේ කතර ලකුණු උඩ එකපාරක් දෙන්න. ඒක දීලා ඔයා කරන්න ඕනි මෙන්න මේ කලර්ස් කියන එක ටච් කරගන්න. මෙන්න මේක. ඒක ටච් කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් කියන එක උඩ එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දීලා ඔයාට මෙතනින් කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් උනත් මෙන්න මෙහෙම ටච් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. එහෙම වෙනස් කරගත්තට පස්සේ මං කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ විදිහට වෙනස් වෙනවට බලා ගන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ආයෙත් මේ කතර ලකුණ දෙන්න. ඔයාලට කැමති පාටක් මෙතනින් දෙන්න පුළුවන්. මම මෙන්න මේ කතර ලකුණ දෙනවා.
ඒක දීලා මේ graphics කියන කොටත් එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දීලා දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන edit කියලා එකක් තියෙනවා. මෙන්න මේ edit කියන එක දෙන්න මේ main color කියන එකේ. මම මෙන්න මේක දෙනවා. ඒක දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් එනවා මෙන්න මේ විදිහට ඔයාට කැමති විදිය logo එකක් තෝරගන්න කියලා. මම දැනට මෙන්න මෙතන තියෙන මේ යට මෙන්න මේ මෙන්න මේක select කර ගන්නවා. ඒක select කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනි අර කලින් වගේම ඒකේ පාට වෙනස් කරන්න ඕනි නම් මෙතන තියෙනවා මෙන්න මේ විදිහට board එකේ color එක. ඒ කියන්නේ මේ වටේ වලට බලා ගන්න පුළුවන් මේකේ රතු පාට තියෙනවා. ඒ රතු පාට මෙන්න මෙතනින් ගිහිල්ලා වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම මේ අලු පාට. ඒ කියන්නේ මේ logo එකේ අලු පාට තියෙන එක මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට කැමති පාටක් දෙන්න පුළුවන්. අර මම පෙන්නපු විදිහටම ඊට පස්සේ මම මෙන්න මේ කතිර ලකුණ ටච් කර ගන්නවා. මෙන්න මේක. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් යට තියෙනවා මෙන්න මේ වගේ ස්ක්‍රැච් ඉෆෙක්ට් කියලා එකක්. ඒකත් මේ විදිහට එඩිට් කියන එක දෙන්න. මෙන්න මේක. ඒකටත් ඔයාලට පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට කැමති විදිහට ඔයාට බලා ගන්න පුළුවන් අර මේ ලෝගෝ එක වටේට තිත් තිත් වගේ තියෙනවා ඒක වෙනස් කර ගන්න පුළුවන්. ඒකත් ඔයාලා කැමති එකක් දීලා මේ කතිර ලකුණ දෙන්න. ඒ කතිර ලකුණ දුන්නට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මේක පහලට අරගෙන දැන් කරන්න ඕනේ මේක ඩවුන්ලෝඩ් කරගන්න එක. හැබැයි ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ නැතුව කොහොමද මේ ලෝගෝ එක ගන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මම මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නවා. ඒ විදිහට ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තට පස්සේ මේ සයිට් එකෙන් අයින් වෙන්න. ඒ විදිහට ඔයාලා ඒ සයිට් එකෙන් අයින් වුණාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ගැලරි එක ඕපන් කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ ගැලරි එක ඕපන් කරගන්නවා. ඒ විදිහට ඔයාලා ගැලරි එකෙන් අර ස්ක්‍රීන්ෂොට් එක සිලෙක්ට් කරගන්න. එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාගේ තැටි මෙන්න මේ විදිහට එඩිට් කියලා එකක් මෙන්න මේ වගේ. අන්න ඒක දෙන්න. ඒක දීලා දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ ලෝගෝ එක ගානට crop කරගන්න එක. මේක ඔයාලට PicsArt, Pixel Lab මේ වගේ ඕනි app එකකින් මෙහෙම crop කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට මෙතනින් පුළුවන් ඔයාගේ තියෙන ගැලරි එකෙම මේක crop කරගන්න. එහෙම crop කරගත්තට පස්සේ මෙන්න මේ save කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයා හදපු ලෝගෝ එක ගොඩක් ලස්සනට තියෙනවා. මේ විදිහට ඔයාලට පුළුවන් එතන ඇති තරම් ලෝගෝස් තියෙනවා. ඔයාලට පුළුවන් unlimited logos තියෙනවා. එතන කියන්නේ 1000 ගණනක් විතර තියෙනවා ලෝගෝ. ඔයාලට පුළුවන් ඒ කැමති එකක් කැමති විදිහකට customize කරලා ගොඩක් ලස්සනට හදාගන්න. මම මේක හදිසියට කියලා දීපු හින්දා ඔයාලට මෙන්න මේ වගේ ලෝගෝ එකක් තමයි මම හදලා පෙන්නුවේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.